पांडे जी ये महासंग्रत एंगौसराई श्रद्धा संपन्न कारुणिक पिंगतोनी मीटिंग वत हेम दिनाम भूम श्रद्धावें मे सेनासनेट पेमुनुने अद मे विशेष दवसे तमंगे आध्यात्मिक दियुनुवक एतिवेन धर्मानुधर्म प्रतिपत्ति धर्मे हेसरेंट विशेषम पिंवत उपापसीलदिनाटम अद दवस इतामत्म वटिना दवसाक ए तमाय अद वेसाक पुरपसलोत्सव पोहोय मी वेसाक पोहोय अभी हेम दिनाटम समस्त लोकवासी बौद्ध सिलु दिनाटम महत्व वटिना कमक तेन दवसक अद मुकक निसाद मे वटिना कम तेन्ने लोत्र बुद्रजन नुहंसेगे इपतीम सम्मा संबुद्धत्त पत्तीम परनिर्वाने केन उतुम मंगल कारणा तुना निमित करगन ए तेमगुल समरन दवसाद इति मे अवस्था वेदे अपित सिहिपत कटे उतु बुद्रजान नुहांसेगे जीविते इतामत्म वटिना अवस्था तुनाक सिद्धवेन मे अद दवस अपि समरन येयि अपिट एके ඇති වැදගත්කම අපිට ලැබෙන ලාභය මොකද්ද කියලා අපි මොහොතකට ටිකක් හිතුවා බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දිහා බුදුරජාණන් වහන්සේට උතුම් මංගල කාරණාවක් ගෙනත් දුන්නෝ දවසක් අද මේ වෙසක් පොහොය දවස අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව මේ මගේ අන්තිම ඉපදීමයි මින් පසු ඉපදීමක් නැහැ කියලා සිංහනාද කරන්ට තරම් පුළුවන්කමක් ලැබුණේ අද වගේ දවසක අද වගේ දවසක මේ ලෝකයේ ඉපදුන ඒ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට ඒ ඉපදීම මංගල කාරණාවක් වුණා මොකද ආයමන්ති මා ජාති අන්තිම ජාතියයි නැත්ති දානි පුනබ්බෝ නැවත පුනර්භවයක් නැහැ නැවත පුනර්භවයක් හදා නොගන්ට අන්තිම ඉපදීම කරගන්ට මේ ඉපදීම හේතු වෙච්ච නිසා බෝසතාණන් වහන්සේගේ ඒ ඉපදීම උතුම් මංගල කාරණාවක් වුණා ඒ වගේම අද වගේ දවසකයි අපමා බෝසතාණන් වහන්සේ සතර සම්‍යක් ප්‍රධාන වීරයන් යුක්තව ඒ වජ්‍රාසනයේ වැඩ සිටින මාර පරාජය කළා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා අනේක ජාති සංසාරං සන්දාවිසං අනිපිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන මේ නොයේ ජාති සසර මම මේ आत्मभावे नमति गृहय हदन्न नुदकीमिं एविद्दा ससर भूकालयक एविद्दा गहकारकं दिट्टोसि मम गे हदन्न दक्का पुन गेहन्न कासि नवत नुब मे गे नमति आत्मभावे हदन्न केला ए गे हदन्न वडुव नत्तं तन्नानं खय मच्चग तन्नाव गे क्षय भव मम अवबोध करगत्ता केला अदव गे दवसक तमाई ससर इपदेन हेतु नति करला जीवित मंगल कारणावक बावट पत्करगन अदवा गेदावस लोतुरा बुद्रजान नहां जेट मंगल कारणावक करगत्त मंगल कारणावक उना इट पासे में मुलु तुन लोगों के एकटम तमंगी जीवित अवसाने අවාසනාවන්ත වූ මොහොත වෙද්දි මුතුන් ලෝකයකටම ජීවිතේ කාලකන්නිම අවස්ථාව වෙද්දි
අප්‍රසන්න අමනාපම අවස්ථාව වන මරණය නැත්තම් මේ ශාරීරිය අත්හර දමන අවස්ථාව ඒක අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතේ මංගල කාරණාවක් කරගත්ත අද වගේ දවසක යෝ වය ධම්ම සංඛාර අපමා දින සම්පාදිත කියලා සියලු සංස්කාරයන් ක්ෂය වෙන වැය වෙන සුළුයි ඒ ධර්මතාවය අප්‍රමාදීව සම්පාදනය කර ගන්නට කියලා සංස්කාරයන්ගේ සංසිඳීමේ සැපය නැත්තම් අනුපදේශේස පරිනිර්වාණ ධාතුවෙන් කියනවා පවදාලා මේ අවස්ථා තුන අපි සමරනවා කියලා කියන්නේ අපි සිහිපත් කරගත යුතුයි අද දවසේදී සැබවින්ම පැවිදි බෞද්ධය හැටියට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම අන්තිම ඉපදීම කර කර නැවත ඉපදෙන්නේ නැති විදිහට මංගල කාරණාවක් කරගත්තා නම් ඒ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා ධම්මගක් අපේ ජීවිතේ අපේ ඉපදීමත් අපිට මංගල කාරණාවක් කරගන්න අද වගේ දවසක අපි සිහිපත් කරගත යුතුයි අපේ මේ ඉපදීම අපිට මංගල කාරණාවක් කරගත යුතුයි කියන කාරණාව ඒ වගේම අද වගේ දවසක සිහිපත් කරනවා අපිට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට මංගල කාරණාවක් උනේ අද දවස සසර නැවත ඉපදීම පිණිස පවතින සියලු කෙලෙසුන් දුරු කිරීම එහෙනම් මගේ ජීවිතේ අපේ ජීවිතවල තියෙන සසර ඉපදෙන්න තියෙන හේතුව නැති කළා සියලු කෙලෙස් නැසලා අපේ ජීවිතයට උතුම් මංගල කාරණාවක් උදා කර ගන්න ඕනේ කියන කාරණාව අපි සීකරගත යුතුයි. ඒ වගේම අද වගේ දවසක බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම අපි මංගල කාරණාවක් ඇදිර සිහිපත් කරනවා. ඒ සිහිපත් කිරීමෙන් අපිට ලැබෙන වාසිය තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ජීවිතය අවසානය ඒ ශාස්ත්‍රඥ වහන්සේට මංගල කාරණාවක් වුණා වගේ මගේ ජීවිතය අවසානයේත් මට මංගල කාරණාවක් කරගන්න ලැබේවා කරගන්න ඕනේ කියලා අපි හැමදෙනාම හිතන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරනවා කියන එකෙන් යථාර්ථ වශයෙන් අදහස තමයි බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්බුද්ධත්වයට පත්වීම පිරිනොම් පෑම කියන අවස්ථා තුනම අපේ ජීවිතයට එබඳු මංගල කාරණාවක් කරගත යුතුයි කියන අදහස ඇති කරගෙන ඊට අනුව හික්මිය යුතුයි. අන්න එහෙම එබඳු මංගල කාරණාවන් ගැන දැක්මක් ඇති කරගෙන අද දවස පුරාවම ඊට අනුව හික්මෙන කෙනා මේ ඉපදීම අන්තිම ඉපදීම කරගන්න උත්සාහවත් වෙන සසර ඉපදීමට හේතු වෙන සියලු කෙලෙස් නැසීමට පෙර වීර්ය වඩන අපේ ජීවිතයේ අන්තිම අවස්ථාව මරණය මරණයක් නේ මංගල කාරණාවක් කරගන්න දෙරදරනවා නම් මෙන්න මේක තමයි නියම විදිහට තුන් තෙමගුල සමරේම කියලා කියන්නේ. ඉතින් අපි හැම දිනමත් අපිට පුළුවන් විදිහට මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්තම වූ ත්‍රිමංගල්‍ය සිහිපත් කළා ඊට අනුව හැසිරෙන්න. ඒ කියන්නේ ධර්මයේ ඉගෙනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙන්නට. ඉතින් යම් කෙනෙක් මේ ශාසනය තුල හැසිරිලා තමන්ගේ ජීවිතය ලැබුණු මේ ඉපදීම මංගල කාරණාවක් කරගත්තොත් සියලු කෙලෙස් ප්‍රහාණය මංගල කාරණාවක් කරගත්තොත් තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ තමන්ට මංගල කාරණාවක් කරගත්තොත් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් උප්පරෙම විදිහේ ගෞරවය නැත්නම් බුදුරජාණන් වහන්සේගේ තෙමගුල උත්තරාකාරින්ම සැමරුවා කියලා කියන්නේ බඳු කෙනා. ඉතින් ඒ සඳහා අපිටත් අපේ ජීවිතයේ ඉපදීම කෙලස් ප්‍රහාණය ජීවිතයේ අවසානයේ මංගල කාරණාවක් කරගන්න පුළුවන් වටිනා දහම් කරුණු ටිකක් අපි කතා කරමු.
මෙතනදී තියෙන සුවිශේෂී දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම දුනුවම් පෑම එකම දවසක සිද්ධ වුණා. නමුත් ඒ මංගල කාරණා තුනම අපිට අපේ ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි එකම දවස විතරක් වෙන්නේ නැහැ. මොකද අපි සම්මා සම්බුද්ධ නොවෙන නිසා. එච්චරයි වෙනස. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යාත්මක බව තමයි හැමදාම ඒකෙන් සංකේතවත් කරනවා. වෙසක් පුර 15ක් පොහොය කියලා කියන්නේ කිසිම අඩුවක් නැතුව හැම ආකාරයකම දීප්තිමත් ආකාශය තුල බබලන පූර්ණ චන්ද්‍රය තියෙන අවස්ථාව. ඒ වගේ හැම ආකාරයකම දීප්තිමත් මේ ලෝකය තුල බබලනවා බබලන අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ඉපදීම. අපේ ඉපදීම සමහර විටක කරවල පොයක් දවසක වෙන්න පුළුවන් නේද? සමහර විට හඳේ භාගයක් අඩු වේගෙන යන කාලෙ වෙන්න පුළුවන්. හඳේ භාගයක් පිරුම කාලයක් වෙන්න පුළුවන්. හඳ සම්පූර්ණ පිරුම අවස්ථාවක වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත් බුද්ධත්වයට පත්වීමත් පිරුමම පෑමයි. පිරුම පන අවස්ථාවට පෙන්නනවා. මොකක්ද? සම්පූර්ණම ආලෝකයෙන් පිරුම හඳ ඇති. ආකාශේ බබලන්නා වූ චන්ද්‍රය ඇති. ඒ අවස්ථාව සංකේතවත් කරනවා ඒ පිරුණ පෑමතේ ජීවිතයට පූර්ණ ආලෝකයක් මිස කඳුරක් ගෑවිලවත් නැහැ කියන එක. මේ තුන් අවස්ථාවම පොයක් දවසකම කියනවා මේ හැම කල්හි මේ ජීවිතය ආලෝකමත් මිසක ආලෝකයෙන් පිරල මිස කඳුරක් නැහැ කියන එක. ඉතින් අපිටත් පුළුවන් අපේ ජීවිතය ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අර්ථ සම්පන්න වෙච්ච අර්ථයෙන්ම සම්පාදනය කරගන්න. ඒ සඳහා අපි හැමදෙනාම උත්සාහවත් විය යුතුයි කියන අදහසින් පින්වතුන්ට වටිනා කරුණු ටිකක් කියලා දෙනවා. මේ කියලා දෙන දහම් කරුණු ටික ගොඩාක් ගැඹුරුයි. ඉතින් ඒ නිසා හොඳින් අහන්න කියලා මතක් කරනවා. මම අද දවසේදී මේ පින්වතුන්ට මතක් කරලා දෙන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඔබ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් ලෝකෙ තුල දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයේ ත්‍රිපිටක ධර්මයට අයත් මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයට නැත්නම් උපරි 50කට අයත් කියන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 50 කොටස් තුනකට බෙදලා තියෙනවා. ප්‍රථම 50කේ මධ්‍යම 50කේ උපරි 50කේ කියලා. තුන්වෙනි සූත්‍ර 50ට අයත් සූත්‍රයක් තියෙනවා ඡන්නෝවාද සූත්‍රය කියලා. ඡන්න කියන හාමුදුරන්ට අවවාද කළ සූත්‍රය. මෙන්න මේ සූත්‍රය තමයි මම මේ පින්වතුන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න හදන්නේ. එක්තරා කාලකදී භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ කලන්දක නිවාස වැඩ වාසය කරන කාලේ ඒ කාලේ ආයුෂ්මත් සරියුත් තෙරුන් වහන්සේ ආයුෂ්මත් චුණ්ඩ තෙරුන් වහන්සේ ඡන්න තෙරුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ ඒ වගේම ඡන්න තෙරුන් වහන්සේ මේ තුන් දෙනාම වාසය කරන අය කාලේ ගිජ්ජකූට පර්වතේ ගිජ්ජකූට පර්වතේ වාසය කරනකොට හවස එක්තරා අවස්ථාවකදී සරියුත් මහරහතන් වහන්සේ ඒ සමාධියෙන් නැගිටලා චුන්ද හාමුදුරු ළඟට ගිහිල්ලා කියනවා චුන්ද අපි යම් ආයුෂ්මත් ඡන්න තෙරුන් වහන්සේ අසනීපෙන් ඉන්නේ උන්වහන්සේගේ අසනීපය සුව දුක් විචාරන්ට අපි යම් කියලා මතක් කළා. මතක් කරලා සරියුත් මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ ඡන්න තෙරුන් වහන්සේ ඉන්න තැනට ඇවිල්ලා අහනවා
චන්න තෙරුන් වහන්ස කොහොමද ඔබගේ අසනීප තත්ත්වය ඔබේ දුක් වේදනාවන් අඩුද නැත්නම් වැඩිද අඩු වෙනවා පෙනේද වැඩි වෙනවා පෙනේද අඩු වෙනවා නොපෙනේද කියලා ඒ වෙලාවේදී චුන්ද තෙරුන් වහන්ස කියනවා ඇවත්නේ සාරිපුත්‍රයනි මට ඉවසිය නොහැකි යැපිය නොහැකි මගේ දුක් වේදනාව අඩු වෙන බවක් නම් පේන්නේ නැහැ දුක් වේදනාව ඉතාමත් වැඩි කොච්චර දුක් වේදනාව දුක් වේදනාවන්ගේ දුක්ඛදායක බව කොච්චරද කියනවා නම් යම් කිසි කෙනෙක් ඉතාමත් තියුණු ආයුධය කරගෙන හිස හිල් කරනවා නම් හිසට අනිනවා නම් ඒ හා සමාන අතිමාත්‍ර වේදනාව මගේ හිස දැවෙනවා හිස රිදෙනවා ඒ තරම් මගේ හිසේ කැක්කුමක් තියෙනවා ඒ වගේම පෙන්නනෝ මට ඉවසිය නොහැකි යැපිය නොහැකි ඉතාමත්ම බල සම්පන්න පුරුෂයෙක් තද්ද වරපටක් අරගෙන හිස දෙද්දි කළ වෙලනවා නම් ඇති වෙනකොට වේදනාව යම්සේද එබඳු අධික වේදනාවක් මට දැනෙනවා ඒ වගේම ඇවත් නිසාරි පුත්‍රයනි මට ඉවසිය නොහැකි යම්සේ හරක් මරන්නෙක් හෝ හරක් මරන්නෙකුගේ අතවැසියෙක් තියුණු ආයුධයක් ගෙනෙනුල ගවයෙකුගේ කුස පලනකොට ඇති වෙන වේදනාවක් යම්සේද ඒ වගේම අතිමාත්‍ර වූ වේදනාවක් මගේ කුස තුල දැනෙනවා ඒ වගේම බලවත් පුරුෂයෝ දෙන්නේ දුබල මිනිසෙක්ව අල්ලගෙන හාත්පස ගිනි අඟුරු වලකට දාලා තවනවා නම් එබඳු ඉතාමත් දැඩි දාහයක් මගේ කය පුරාම තියෙනවා මේ දුක් වේදනාව අතිශයම වැඩි. ඉතින් ඒ නිසා මට දැන් ජීවත් වීම හරි අපහසුයි. එහෙනම් මම හිතාගෙන ඉන්නේ ශස්ත්‍රයක් අරගෙන ගෙලසඳ ගන්නට කියලා. කියලා මතක් කළා. කවුද මතක් කළේ? චන්න තෙරුන් වහන්සේ. ඊට පස්සේ සරුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා ආස්මා චන්න තෙරුන් වහන්සේ මා සත්තා සත්තං ආහාර එද චන්න තෙරුන් වහන්සේ ආයුධයක් අතට ගන්න එපා ඉතින් උභවහන්සේට උභවහන්සේගේ ජීවත් වීමට අපි කැමති උභවහන්සේ ජීවත් වෙනවා දකින්න අපි කැමති ඉතින් උභවහන්සේට සත්පාය භෝජන නැත්තම් සරුත් මහරහතන් වහන්සේ දේශනා කරන උභවහන්සේට සප්පාය ආහාර පාන නැත්නම් මං ආහාර පාන ගෙනල්ලා දෙන්න. ඉතින් සප්පාය බෙහෙත් නැත්නම් මම බෙහෙත් ගෙනල්ලා දෙන්න. ඉතින් හරි ප්‍රතිරූපක වූ උපස්ථායක කෙනෙක් නැත්නම් කවුරුත් නැ මම උපස්ථානය කරන්න. එහෙනම් උභවහන්සේ ජීවිතය හානි කරගන්න ආයුධයට ගන්න එපා. උභවහන්සේ ජීවත් වෙනවා දකින්ද මම ගොඩාක් අපි කැමති කියලා මතක් කළා ඊට පස්සේ පෙන්නනවා එවත්නි සාරිපුත්‍රයනි මට සප්පාය බෙහෙ සප්පාය ආහාර නැතුව නෙමෙයි ආහාර තියෙනවා මට සප්පාය බෙහෙත් නැතුව නෙමෙයි බෙහෙත් තියෙනවා මට හොඳ උපස්ථායකයෝ නැතුව නෙමෙයි හොඳ උපස්ථායකයන් ඉන්නවා එතකොටවත් උපස්ථායක නැතුනේ උපස්ථායක ඉන්නවා නමුත් මම බොහෝ කාලයක් කල්යාණ කමින්ම භාගතුන් වහන්සේ ඇසුරු කළා මනාපේම භාගතුන් වහන්සේ ඇසුරු කළා අමනාපේම භාගතුන් වහන්සේ ඇසුරු කළේ නැහැ බොහොම සද්ධාවෙන්ම මනාපේම මම භාගතුන් වහන්සේ ඇසුරු කළා ඒ හින්දා මම බය නැතුව අනුවජ්ජව ආයුධයක් අතට ගන්නවා අනුවජ්ජ කියලා කියන්නේ අනුපවජ්ජව වැරදි
රහිත වාච්‍ය කියලා කියන්නේ සෞපවාච්‍ය කියලා කියන්නේ වැරදි සහිතයි අනුපවාච්‍ය කියලා කියන්නේ වැරදීමක් නැති විදිහට ජීවිතයට වරදින්නේ නැති ආකාරයකට මම ආයුධයෙන් ජීවිතේ තොරදා කරගන්න කැමති එච්චරට මේ කායික වේදනාව බලවත් වැඩි කියලා මතක් කළා ඒ වෙලාවේදී හොඳයි එහෙනම් आयुष्मत चान्न तेरुन्हांस कहमती नन अपि आयुष्मत चान्न तेरुन्हांस किं किसीम प्रश्ने आक आहान देत ताहुं करुना पीमतान देत दें चान्न तेरुन्हांस कहनवा जीवत दिन्त अपहासु यासनीपा येनेसा मामा आवुद्या कतर गन्नो केल इतो कुट्टे सरित महारातनांस एपा केल मतक कलहामा कहनवा मामा बहु काल्या तथागतेन वहांसेव धर्मीयोतने एक तेरुं कर गने मसाद हाँ सर्वित महारात नुहान से मतक करनुआ हुंदाई चन्ने ने यह नम मामो उबगें प्रश्न एक कहना उब ये टे कहमती नंग इडावा का आसते न वाना कहमत में अहान दबन प्रश्न एक हुआ ऐतो कोटे चक्कु माउसो चन्ने चक्कु विन्यान विन्यातब्बा दम्मा दम्मे एता मम एसो हमस्मि नमेसो आत्ताति समनुपस्सति एवत्ने चन्नेनि ओब चक्कु अहत् चक्कु विज्ञानयत् असिन् दत्तयुतु सितत् चक्कु विज्ञानेन दत्तयुतु धर्मेनुत् मम हो मगे आत्मे किल दकीद अप वहन्वा खानत् සෝත විඥානය සෝත විඥානෙන් දත යුතු ධර්මයනුත් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකිනවද ඒතම් මම ඒසෝ හමස්මින් එනේසෝ අත්තාති සමනුපස්සති ඒ වගේම නාසයයි ගාන විඥානයයි ගාන විඥානෙන් දත යුතු ධර්මයි මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ඔබ දකිනවද दिवत जीवा विज्ञान जीवा विज्ञान दत्युत धर्मयो खयाई खाय विज्ञान खाय विज्ञान दत्युत धर्मयो मनसाई मनो विज्ञान दत्युत धर्मयाई किन मे धर्म मम किल मगे आत्मय किल उप दकिन किल आन इट पे कन्नतिरुन्हांसे चक्कु माउस सारु पुत्त चक्कु विज्ञान चक्कु विज्ञान विज्ञातब्ब धम्म नेतं मम नेसोमस्मि नमेसो अत्ताति समनुपस्सति एवत्नि मम अह चक्कु विज्ञानेन विज्ञेयो धर्म्यो नेतं मम मम निमे मगे आत्मे निमे कियलै दकिन्ने सरित महारातन सेवमेव මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකීද මේ ආයතන හය ලැබුවම ඒතර චන්න තෙරුණාස කියලා නැහැ මම ඇහැ චක්කු විඥානය විදියේ ධර්මියෝ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකිනවා කනත් මමවත් මගේ ආත්මයත් නෙමෙයි සෝත විඥානයත් මමවත් මගේවත් මගේ ආත්මයත් නෙමෙයි සෝත විඥානේ විඤ්ඤාණයේ ධර්මියෝ මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මයත් නෙමෙයි කියලා දකිනවා මේ වගේ ඇහ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආයතන හයත් ඒ අනුව උපදින සිත් හයත් ඒ සිත් වලින් දතුතු ධර්මෙත් එකක්වත් මමවත් මගේවත් මගේ ආත්මවත් නෙමෙයි කියලා දකින්නවා කියලා පෙන්වනවා ප්‍රකාශ කළා ඒ වෙලාවේදී සරියුත් මහරහතන්සේ තව ප්‍රශ්නයක් අහනවා චක්කුස්මින් ආවසු ඡන්න චක්කු විඥාන විඤ්ඤාතබ්බ ධම්මේ සුකින් දිස්වාකින් අභිඥාය චක්කුං චක්කු විඥාන විඤ්ඤාතබ්බ තබ්බේ ධම්මා නේතමෝ නේසෝ මස්මිනේසෝ අත්තාති සමනුපස්සති
එවත්නේ කුමන ධර්මයක් කුමන ධර්මයක් දන්නා වූ දක්නා වූ නිසාද කුමන ධර්මයක් අවබෝධ කළ නිසාද ඔබ ඇහැ මම නෙමෙයි කියලා ඇහැ මගේ නෙමෙයි කියලා ඇහැ මගේ ආත්මේ නෙමෙයි කියලා චක්කු විඥානේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි චක්කු විඥානේ විඤ්ඤාය ධර්මයෝ විඤ්ඤාය කියන්නේ දැනගත යුතු චක්කු විඥානේ දැනගත යුතු ධර්මයෝ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්නේ කුමන ධර්මයක් අවබෝධ කරගත්ත හින්දාද කුමන ධර්මයක අවබෝධයකින්ද ඔබ ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි චක්කු විඥානේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි චක්කු විඥානේ දතියුතු ධර්මෝ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා කියන්නේ කුමන ධර්මයක් දැනගත්ත අවබෝධ කරගත්ත හින්දාද ඒ වගේම නාසය දිව කය මනස කියන මේ ධර්මය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා ඔබ වහන්සේ දකින්නේ කුමන ධර්මයක් අවබෝධ කරගත්ත හින්දාද කුමන ධර්මයක් දැකපු හින්දාද කියලා අහනවා. එතකොට චන්න තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා චක්කුස්මින් ආවුසු සාරිපුත්ත චක්කු විඥානේන විඤ්ඤාතබ්බ විඤ්ඤාණ තබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා නිරෝධං අභිඤ්ඤාය චක්කුං චක්කු විඤ්ඤාණ විඤ්ඤාතබ්බේ ධම්මේ නේතමම නිසෝමස්මින් මෙසු වත්තද සම්බවසති. එවත්නි මම ඇසත් චක්කු විඤ්ඤාණය චක්කු විඤ්ඤාණේ විඤ්ඤයෝ ධර්මයන්ගේ නිරෝධයේ දැන නිරෝධයේ අවබෝධ කළ නිසා ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා දකිනවා. කනත් සබ් කනත් සෝත විඥානය සෝත විඥාණයෙන් දැකගත යුතු ධර්මයොත් ධර්මයන්ගේ නිරෝධය දකින නිසා නිරෝධය අවබෝධ කළ නිසා ඒ ධර්මය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා මම දකිනවා කියලා මේ විදිහට අවවාදනේ ප්‍රකාශ කළා. එම ප්‍රකාශ කළාම චුන්ද තෙරුන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කරනවා. තස්මාතිය ආසෝ චන්න එනිසා චන්න ඔබ මෙසේ ඉක්මිය යුතුයි මෙසේ දත යුතුයි එහෙනම් ඉදම් පිටස්ස භගවතු සාසනං නිච්චකප්පං මනසිකාතබ්බං ශාස්ත්‍ර වහන්සේගේ ශාසනය නිතරම මතකේ මෙනෙහි කොට යුතුයි. මොකද්ද නිශ්චිතස්ස චලිතං තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිත වෙච්ච කෙනාට හැම වෙලාවෙම චලිතයක් සැලවීමක් තියෙනවා. අනිශ්චිතස්ස චලිතං නැත්ති තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිත නැත්තම් ඇසුරු නොවිච්ච කෙනාට සැලවීමක් නැහැ. චලිතේ අසති පස්සද්දි චලිතේ සැලවීම නැති කල්ලි පස්සද්දි එනවා. පස්සද්දි ඇති කල්ලි නැති නොහොති. පස්සද්දි ඇති කල්ලි තණ්හාව හිටින්නේ නැහැ. නතියා අසති තණ්හාව නැතිනම් ආගති ගති නොහොති. පැමිණීමක් යෑමක් නොවෙනවා. ආගතිය ගති අසති චුතුපාතේ නොහොති. ආගති ගති නැති වුනොත් චුත වීම ඉපදීම මැරීම ඉපදීමක් පෙනෙන්නේ නැහැ. චුතුපාතේ අසති මැරීමක් ඉපදීමක් නැතිනම් නහිත නහුරන් නොබයාන්තරේ නැති වුනොත් මෙලොව කියලා පණවන්න පුළුවන් කමකුත් නැහැ. පරලොව කියලා පණවන්න පුළුවන් කමකුත් නැහැ. මේ දෙයතර අතරයි කියලා පණවන්න පුළුවන් කමකුත් නැහැ. මේකයි දුකේ අවසානය කියලා අවවාදයක් කළා චුන්ද තෙරුන් වහන්සේ. ඊට පස්සේ ආයස්මත් චුන්ද තෙරුන් වහන්සේ ආයස්මත් සාරියුත් තෙරුන් වහන්සේ මේ අවවාදයෙන් අවවාද දීලා නැගිටලා වැඩියා. නැගිටලා
ගිය නුගෝ කලකින් චන්න තෙරුන් වහන්සේ තියුණු ආයුධයක් අරගෙන ජීවිතය තොර කර ගන්නවා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ चिंद महाराथन से भाग्यतुन से लंगट गेहिला वंदना कल भाग्यतुन से स्वामी भाग्यतुन से गिज्जकूट पर्वती चन्न तेरुन से सत्ताहरणे कला आउदे गत्त जीवित तुरकर गत्त ඔහුගේ ගතිය මොකද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත උප සම්මුඛේම චුන්ද තෙරුන් වහන්සේ ඔබට මතක් කළා නේද? මම අනුපවජ්ජව ආයුධයක් අතට ගන්නවා කියලා. ඒ කියන්නේ ජීවිතේට වරදක් එකතු නොවන විදිහටයි මම ජීවිතෙන් අයින් වෙන්නේ කියලා ඔබට කලින්ම කිව්වා නේද චුන්ද තෙරුන් වහන්සේ කියලා. මතක් කළා කියන්නේ චුන්ද තෙරුන් වහන්සේ ඒ ජීවිතය අතහැරීමත් එක්කම අරිහත්ත්වයට පත් වෙලා තිරුණුවන් පැවම මිසක නැවත ප්‍රතිසන්දියකට ගියේ නැහැ කියලා ඔබට කලින්ම මතක් කළා නේද? උන්වහන්සේ කතිය බඳුම වුණා කියලා මතක් කළා. ඒ වෙලාවේදී සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ ළඟ उपस्थान कुलयां කියලා මතක් කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවත්නි සාරිපුත්‍ර යම් කිසි කෙනෙකුට ඥාති හිටියා කියලා අඳුරණය හිටියා කියලා උපස්ථායකයෝ හිටියා කියලා එපමණකින් මම උපවජ්‍ය සහිතයි කියලා කියන්නේ ඒක බඳුම් සහිතයි කියලා කියන්නේ යම් කිසි කෙනෙක් නැවත ඉපදෙන විදිහට ප්‍රතිසන්දියට යන විදිහට මැරෙනවා නම් අන්න ඒක සෝපවජ්ජයි කියලා වැරදි සහිතයි කියලා කියනවා. එතකොටවත් චන්න තෙරුන් වහන්සේ අනුපවජ්ජව ජීවිතය අවසන් කළා කියලා මතක් කළා. ඉතින් මේකෙදි මම එක කාරණාවක් මතක් කරන්න මේ ටිකම කත්තේ. දැන් මෙතනදී අපි සාමාන්‍ය ලෝකෙනම් දන්නේ जीवित नैतिक लोकयाहगत किनाट हेम विलायम जीवित नैतिक मुर्मुवि मरण मरण के अपराधे ये मरण हेम विलायम मरणीय वेदना व तृष्णा दृष्टि देखे निश्चित वै विधिंट वेन्नी कारण एक यम किसी वेदना वक्ट विधिंट पुलुअन वेदना वहा समग निश्रित निश्चित चलित आती निश्रित चलने आपेनो चलने वेदना हित यमु
හිත යොමු කළොත් ඒ වේදනාව ඔයගලන්ට දරා ගන්න බැරි වෙනවා. ඒකට ඉරියව්ව මාරු නොකර ඉන්න බෑමයි. තේරුණාද? ඒක නිසිතන්ත චලිතන් අත්ති කියලා කියන්නේ ඒ වේදනාව හා සමග නිස්සෘත වුණොත් චලනය නතර වෙන්නේ නෑමයි. ගාවට කකුල හොල්ලන්න හෝ කකුල දිගාරින්න හෝ ඉරියව්වේ නැගිටිනවා කියන එක නොකර ඉන්න බෑමයි. එතකොට යෑමක් කීමක් වෙනවා. අනිසිත වුණොත් නැගිටීමක් වෙනවා, ඉඳ ගැනීමක් වෙනවා. ඒ මට්ටම තිබුණොත් ඉපදීමක් මැරීමක් වෙනවා. මම උපමාවක් අනිසිතාන්ති චලිතන් නැත්ති ඔකුළු සත්‍ය නිමිත්තක හිඳ තියාගෙන පර්යයන්ක බැඳගෙන ඉන්න වේදනාව දැනේ. වේදනාව දැනෙනවා. නමුත් දැනෙන වේදනාවට හිත යොමු නොකොට කමටහනේ වෙන්න තමන්ට කකුල දිගාරින්න උමනාවක් වෙන්න ටිකක් වෙලා ඒ වේදනාව තිබ්බා හුත්තටම දැඩි බව දැනේ. ඒද තමන් ඊට හිත නැත්තු නොකර හිටියොත් ටිකක් වෙලා තිබ්බා වේදනාව බැහැලා යනවා. තමන්ට කමටහනේ එහෙමම ඉන්න පුළුවන්. හරිද? ඒ වගේ අපිට වෙන්නේ ලෝකේ අරමුණක් එනකොට අරමුණට බැසගන්නේ නැතුව ඉඳ අපි ඒ අරමුණට බැසගන්න ඒ අරමුණ එක්ක ඇසුරු වෙනවා. එතකොට ඒ නිසා ඒ අරමුණ නිසා හැම වෙලාවෙම අපිට චලිතයක් තියෙනවා, සිලවීමක් තියෙනවා. ඒක ගණ්ඩ බලන්ඩ අහන්ඩ යන්න උනාවක් තියෙනවා. ඉතින් මම මේ මතක් කළේ මේ කුමන අරමුණක් එක්කවත් අපිට තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්සෘත නොවෙන්න නම් නිස්සෘත නොවි ජීවිතය අනුපවජ්ජව අවසන් කරන්න නම් අපිට දැක්මක් තියෙන්නට ඕනේ. දැන් මේ තෙරුන් වහන්සේ මතක් කළ කාරණාව තමයි ඒ මරණීය වේදනාව හමුවෙද්දීවත් ඒ වේදනාව මම හෝ මගේ හෝ මගේ ආත්මය කරගන්න නැතුව ඒ වේදනාව එක්ක නිස්සෘත වෙන්නේ නැතුව වේදනාවෙන් ඇඹරෙන්නේ නැතුව සිහි ඇතුව වේදනාව නුවණින් දකින්න පුළුවන්, ඊට හිත නමන් නැතුව ඉන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තිබුණොත් විතරයි ඔබට ප්‍රතිසන්දියක් නැත්තේ කියන එකයි චුන්ද තෙරුන් වහන්සේ මතක් කළේ. මරණීය වේදනාව ඇති වුණත් ඒ වේදනාවට හිත යොමු කළා, ඒ වේදනාව තමන්ගේ වෙන විදියට හැසිරෙන තාක් තමන්ට ප්‍රතිසන්දියක් තියනවා කියන එකයි මතක් කළේ. එතකොට උන්වහන්සේ කල් නැතුව මතක් කළා ඇහැ කන දිවනාසී ශරීරය කියන ඒ ටිකත්, ඒ නිසා උපදින සිතුත් ඒ සිත් තුළින් දැනගන්න අරමුණුත් එකක්වත් මමවත් මගවත් මගේ ආත්මවත් නොවෙනවා කියලා මම දකිනවා කියන එකෙන් කිව්වා මරණීය වේදනාවක් ආවත් ඒක තමන්ගේ නොවී ඉන්නමට පුළුවන් කියන එක කිව්වා. එබඳු පුළුවන් වටපිටාවක් හදාගෙනයි මම මේ ආයුධය අතට ගත්තේ කියන එක කිව්වා. එතකොට ඒ මරණීය වේදනාවක් තමන්ගේ නොවී, තමන්ගේ වේදනාව නොවී ඉන්න කෙනෙකුට විතරයි තණ්හාව හිටින්නේ නැත්තේ. එබඳු තණ්හාව නැති කෙනාටයි ගති ආගතියක් හෝ චතුරුපත්‍යක් නොවෙන්නේ කියන එක මතක් කළා. එතකොට ඉපදීම නැති වෙන්න නම් චුතිය නැති වෙන්නට ඕනේ. චුතියක් නැති වුණොත්, චුතිය තිබුණොත් ප්‍රතිසන්දියක් තියෙයි. ඉපදීම නැති වෙන්නට නම් විඥානයගේ චුත වීමක් නැති වෙන්නට ඕනේ. චුත වීම නැති වෙන්නට නම් ආගති ගති නැති වෙන්නට ඕනේ. තමන් මේ ලෝකෙට යම්සේ කෙනෙක් පැමිණෙනකොට ඒ පැමිණෙන තැන ගතියක් එහෙම නැතිනම් තමන් කොතනක හරි ඉපදෙනවා නම් ඒ ඉපදෙන තැන අපි කියන්නේ ගතිය ගති නිමිත්ත කියලා. උපදින තැන ගතියක් නැති වෙන්නට ඕනේ. ආගති ගති නැති වුණොත් තමයි චුති උප්පත්තිය නැති වෙන්නේ. ආගති ගති දෙක හිටින්නේ නැත්තේ තණ්හාව කියන ධර්මතාවය තමන් සන්තකේ නොවුනොත් විතරයි. තණ්හාව කියන ගතිය තමන්ගේ සිතේ නොයන්නේ හිතේ පස්සද්ධියක් තිබුණොත් විතරයි. ඒක නොවෙන්නේ
तृष्णा वशे दृष्टि वशे उपदिन वेदना वे ऐसुरु इन्हें नेतंग ऐलेने नेतंग वितराए एहम ए वेदना वे उपम मारनीय वेदना वे ऐलेने नेतु एकी बैंदने नेतु पहलेने नेतु इन्द्रां ए हम वेदना वक मामा निमे मागे निमे मागे आत्मे निमे ही केला दाखिंड बने එතකොට ජීවිතයේ අන්තිම අවස්ථාව මංගල කාරණාවක් වෙන්න නම් කෙනෙකුට මෙන්න මේ විදිහට එහෙම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න ඕනේ. දැක්කොත් තියෙන වාසිය මොකද්ද? එහේ රූප චක්ක විඥානය කියන මේ ධර්මයන්ගේ නිරෝධය පේනවා. खाना शब्द सोत विज्ञान के धर्म के निरोधी ये निरोधी देखोराई निरोधे अवबोध कलोतराई उपदीन धर्मयांगे उपदीन वेदनावांगे तृष्णा वशें दृष्टि वशें निश्चित नुवी इंड बुड़ एम तृष्णा दृष्टि वशें निश्चित नुवेन किनाटाई ए अनुव सेलेवेन्ने पेरले निनतु इंद्र बुलवां का मत ये इतना कोटे मिन्न में खार नाटी का पलांडे इपदीम नैतिवेंड चुतिये नैतिवेंनोने चुतिये नैतिवेंड नैवत इपदीन तने कुतिये न गातिये तमांटे नोएन्नटे ओने इतना कोटे उपदीन तने क गातिये नैतिवेंनटन तान्नाहव नैतिवेंनटे ओने तान्नाहव नैतिवेंनटन नां තණ්හාව නැති වෙන්නට නම් මොකද වෙන්න ඕනේ? පස්සද්ධිය තියෙන්න ඕනේ. පස්සද්ධිය තියෙන්න නම් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිම අරමුණක නොයෙලෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔන්න තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිම අරමුණක නොයෙලෙනකම තිබුණොත් චලිතයක් නැහැ. චලිතේ නැත්තම් පස්සද්ධිය, පස්සද්ධිය නැතිනම් गति आ गति वाली इडन है एक एक का तीरिसन एक वेना गति आखो वेना देवनी का एक गति आखो मानुष गति एक टे इडन है ऐतो कोटे तान्हा वन है तीनों गति इडन है गति इडन है तीनों चुतिये ने चुतिये ने तीनों प्रतिजंतिये ने हर एक एक वेन ने ओको मा तुष्णा दुष्ट देखे निश्रित नवेना के नाट तुष्णा दुष्टि वशें निश्रित के ने ऐसु तृष्णा वशीन दृष्टि वशीन दकिनहन दे एलेन नतो इंड पुलुवंकम हंब वेन्ने दकिन दे एहेन दे गंध सुवंद देनेन दे रस विंदिन दे स्पर्श लबन दे सितें हेतन दे निरोधे दान्नोन निरोधे दकिनोन निरोधे अवबोध वेनोन एकिवे अभी वोट खालीनोत मतक कर लती है ना मुकद्द अभी तो दाकिन हैमद यक्म ऐतिबावट एकतु ना में सके एक निरुद्ध वेनु अकेला पेन हो जा बेटा नहीं निरुद्ध वेनु अकेला पेन नहीं हिंदा अभी क्यों उदे ओगुलो कितने दा मेटेन टावा देंगे देखपु ऐह ये रूप देखपु सीता ये सीतिन देख धर्म आराम रूप निरुद्ध पेन्न एन वाक्यल देख गिदर तीयन वाक्यल तमें पेन्न निरुद्ध देखे नुकद तृष्णा वसें दृष्टि वसें निश्रित ये गिदेन कंगे हिंदी तीयन तीयन इतकोटे ये गिदर मम केल मगे केल मगे गिदर तीन आखिर तन की तृष्णा वसें दृष्टि वसें निश्रित बुड़वा चलित तीन इक तन की इंड मट गिदर गिदर अंडने गिदर मेमे कटूत तीन हिति सिलवेम वेनो खाय सिलवेमेन चलित चलित निशा हितेंगो खायंगो संसिधी मत तीन अद संसिधि संसिधि नतीनी सर तन्न हवती नहीं
ඔය වගේ දැකපු ගෙදර ගැන තණ්හාව, දරුව ගැන තණ්හාව, වාහනය ගැන තණ්හාව, මේ වගේ දේවල් අරගෙන තණ්හාව තියෙනවා. ඔය තණ්හාව තියෙනකම් මොකද වෙන්නේ? ගතියා ගති. නැවත තැනක ඉපදෙන්න තියෙන මිනිසෙක් වෙන්න පුළුවන්, ප්‍රේතෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්. එබඳු තැනක සිට පැමිණි ආපු ගති, එබඳු තැනකට යන්න තියෙන ගති තමන්තල නැති කරලා තියනවාද? ගති ඇති කල්ලි චුතිය පෙනේ. ඒ ගතියට අනුව චුතිය පෙනේ. චුතිය ඇති තත් ප්‍රතිසන්ධිය පෙනේ. ඒ කියන්නේ මේ වගේම නැවත කයක් සවිඥානක දෙන්නේ. එතකොට කයක් සවිඥානක වෙනවා කියන සිද්ධාන්තය තියෙන තැනින් නතර වෙලා තියෙනවා අපිට ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතාවයේ නිරෝධිය දන්නා වූ දක්නා වූ කම නැත්තම් ඒ බව දැකපු දෙය ඇති බවට එළඹ සිටිනකොට ඉබේමයි තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් ඒක ඇසුරු වෙලා චුති ප්‍රතිසන්ධිය දක්වාම අපේ ගතිය හැදිලා තියෙනවා කියන ටිකක් තියෙනවා. ওই විදිහට කණෙන් අහන ශබ්දය බලන්න කවුරු වචනයක් කියවනම් ඒ කනක් තියෙනවා, ආපු සෝත විඤ්ඤාණයක් තියෙන ඒ වචනේ ඇහුණුකමත් අපිට නැති වෙලා නැහැ. ගන්ධයක් දැනගත්තත් එහෙමයි. එතකොට දැකපු අහපු දැනුණු දැනගත්ත මේ ආයතන හයත් ආයතන හයෙන් දැනගත්ත සිත් තුළින් දැනගත්ත ඒ ධර්මාරම්මණයත් ඇති බවට අපිට ඉතුරු වුණොත් ඉතුරු තියාගන්න. ඒ කියන්නේ තාපතකින් ගත්තොත් ඇස් දෙක වහගෙන ඉන්නකොට Tamanට කකුල කියලා එක තේරෙනවා නම් කකුල කැක්කම ඇතිත කොහොමද හෙලෙන්නේ නැතු ඉන්න බෑ කියලා ඒක කියන්නේ. කකුලේ ගැක්කුම ඇතිතා කකුල දිගාරින්න හෝ නමන්න වෙනවමයි. එතකොට යම් වෙලාවක ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මයන්ගේ කන ශබ්ද සෝත විඥාන කියන ධර්මයන්ගේ නිරෝධය දන්නවනම් නිරෝධය දකිනවනම් එයාට චලිතයක් නැහැ. හැබැයි මේ ඇහැකන දිවනාසේ ශරීරයේ මම කියලා මගේ කියලා නිශ්චිත වෙන්නේ ඒ ගෙදර මගේ, ඒ වාහනේ මගේ කියලා අපි ඒ අරමුණක නිශ්චිත වෙන්නේ නිරෝධේ නොදන්නා වූ නොදකින නිසයි. චන්දතරුන් වහන්සේ කියනවා ඇහැ රූප චක්කු විඥානේ මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියලා මම දකින්නේ. එහෙම දකින්නේ නැත්තේ මොකක් හින්දාද? ඇහැ රූප චක්කු විඤ්ඤාණය නිරෝධය දකින නිසා, නිරෝධය අවබෝධ කළ නිසා. කන ශබ්ද සෝත විඤ්ඤාණය නිරෝධය දැක්ක, නිරෝධය අවබෝධ කළ නිසායි මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා දකින්නේ නැත්තේ කියලා. එතකොට දැන් මේ ඇහැ බලන්න ඔබට ඇහැ මම, ඇහැ මගේ, ඇහැ මගේ ආත්මය කියන හැඟීම තියෙනවද නැද්ද? තියෙනවා. ඇහෙන් දැකපු රූප මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා අපිට තියෙනවද නැද්ද? තියෙනවා. කනත් එහෙමයි. මේ ආයතන ටිකම මම හෝ මගේ මගේ ආත්මය කියන හැඟීම අපිට තියෙනවා. මේ මම හෝ මගේ මගේ ආත්මය කියන හැඟීම අපිට ආවේ තියෙන්නේ මොකක්ින්දද? මේ ආයතන ටිකේ නිරෝධිය දන්නේ, නිරෝධිය දකින්නේ නැති හින්දා. දැන් මේ ආයතන ටිකේ නිරෝධිය දන්නේ, නිරෝධිය දකින්නේ නැත්තේ ඇයි අපි? මොකක්ද? ඒ නිරෝධිය දන්නා වූ, නිරෝධිය දක්නා වූ ඵල සමාධිය, ඵල ප්‍රඥාවක් අපි තුල ඉපදිලා නැති හින්දා. එතකොට ඒ නිසයි අපිට ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. ඔය ඇහැ රූප චක්කු විඥානේ Nirodhe දන්නවා දකිනවා කියන එක ඵලයක්. මොකද මේ Nirodhe දැක්කොත් ඇහැ රූප චක්කු විඥානේ මම මගේ මගේ ආත්මයයි කියලා තෘෂ්ණා වශයෙන්, දෘෂ්ටි වශයෙන් නිස්සෘත වෙන්නේ නැහැ. අනිස්සෘත වීම නිසා චලිතයක් නැහැ. ඒ නිසා තණ්හාව නැහැ. ඒ නිසා ගතියක් නැහැ. ඒ නිසා චුතියක් නැහැ. ඒ නිසා ප්‍රතිසන්ධියක් නැහැ කියලා අප්‍රතිසන්ධිය දක්වාම
අර්ථය ඵලය විහිදලා තියෙනවා ඇහැ රූප චක්ක විඥාන කියන මේ ධර්මතාවයේ නිරෝධය දන්නවනම් දකින්නවනම් මේ නිරෝධය දන්නවා දකින්නවා කියන එක සාමාන්‍ය ලෝකයට එකපාරට බැරි නිසායි ධම්මා ධර්ම ප්‍රතිපත්තිය කියලා එකක් තියෙනවා ධර්මයට අනුධර්මයේ හැසිරෙනවා කියන එකක් තියෙනවා තව පැත්තකින් ගත්තාම මාර්ගය කියලා එකක් තියෙනවා ඒ මාර්ගයට තමයි මාර්ගය වඩන්න තමයි සතිපට්ඨාන කියලා එකක් තියෙනවා මම දැන් ඕගොල්ලන්ට එක ක්‍රමයක් කියලා දෙනවා මම කලින් කියපු ටික ගැඹුරයි කියලා හිතෙනවා නම් නොතේරෙනවා කියලා හිතෙනවා නම් එක පොඩක් පැත්තකින් තබන්න ගැඹුරු දේ නොගැඹුරු කළා නොතේරෙන දේ තේරුම් කළා සාක්ෂාත් නොවුණු දේ සාක්ෂාත් කළා නොලබුණු දේ ලබා දෙන එක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්මතාවයේ ප්‍රතිපදාවේ හැකියාව ප්‍රතිපලය අද ඕගලන්ට හිතන්නවත් බැරි වුණා අද ඕගලන්ට ගොඩාක් දුරයි වගේ තේරුණත් ඔය කතා කරපු ධර්මයේ අර්ථය ඒක ගොඩාක් දුර නෑ ගොඩාක් ළඟයි ගොඩාක් ලං වෙන ක්‍රමයක් මම ඔයාලට කියලා දෙනවා මේ කියලා දෙන ක්‍රමයේ ගැඹුර නෑ මේ කියලා දෙන ක්‍රමයේ ඕනම කෙනෙකුට තේරෙනවා අවශ්‍ය වෙන්නේ ඊට නිතරම උත්සාහවත් වෙන බව සිහිවත් වෙන බව විතරයි මේ කියලා දෙන ටික යම් කිසි කෙනෙක් කළොත් නොබෝ කලකින්ම ඇහැ රූප චක්කු විඥානේ නිරෝධය දකින තැනට එන්න පුළුවන් නොබෝ දවසකින්ම තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිස්සිත නොවේ ඒ වගේම පස්සදී ඇති කරගෙන චලිතයක් නැතුව තණ්හාව නැති කළා ගතිය දුරු කළා චුතිය දුරු කළා ප්‍රතිසන්දිය නැතුව අප්‍රතිසන්දිව අනුපවජ්ජෝ ජීවිතය අවසන් කරන්න පුළුවන් ඒ සඳහා අද මේ පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණෙත් අද වගේ දවසක මෙන්න මේ ප්‍රතිපදාව අපිට හඳුනලා දෙන්න ඒකෙදි මේ දිනවත් හැම දිනාම මේ ශාසනය ගොඩාක් පරසාරයි කොට හිතන්න එපා ආරම්භයේ බලන්නේ ඕගොල්ලන්ව අනුපූර්ව අනුක්‍රමයෙන් ගැඹුරකට ධර්මයේ විසින් අරන් යයි ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් දේශනා කළ අද වගේ දවසක ලෝකේ හැම දිනකටම තරණය කරන්න පුළුවන් කෙලස් ගංගාව තරණය කරන්න පහසු තැනකින් තමයි පනවල තියෙන්නේ. ඒක මම මතක් කරලා දෙන්නම්. මම මුලින් අර අර්ථය පෙන්වුවේ මුළු ලෝකෙටම අවාසනාවන්ත සිද්ධියක් වෙන මරණය මංගල කාරණාවක් වෙන්න නම් අපිට අනුපවජ්ජව ජීවිතය අවසන් වෙන්නට ඕනේ. අප්‍රතිසන්දිකව ජීවිතය අවසන් වෙන්නට ඕනේ. චුතියක් උප්පත්තියක් නැති තැනින් ජීවිතය අවසන් වෙන්නට ඕනේ. චුතිය කියන එක මෙලව, උප්පත්තිය කියන එක පරලෝ. යම් තැනක චුති උප්පත්තියක් නැති වුණොත් මෙලවකුත් නැහැ, පරලෝකුත් නැහැ. එහෙම වුණොත් තමයි දෙලොව අතරම අතරට අයිතිත් නැහැ, දුකේ අවසානය වෙන්නේ. චුති අතීතත් ප්‍රතිසන්දිය තියෙන්නේ චුතිය නිසායි. චුතිය ප්‍රතිසන්දිය තිබු මෙලොවේද පරලොවක් තියෙ. මොකද එහෙනම් චුති ප්‍රතිසන්දි දෙක අවසන් කරලා මෙලොව පරලොව දෙකටම අයිති නැතුව දෙයතර අතරවත් ඉන්නේ නැතුව දුක අවසන් කරන දර්ශනය මොකක්ද? එබඳු දර්ශනයකට පැමිණෙන ප්‍රතිපදාව මොකක්ද? ඒ දර්ශනය අපි කතා කරලා ප්‍රතිපදාව වෙන මොකුත් නෙමේ කායගත සතිය. එතනදී එක දෙයක් මතක තබා ගන්න අපි මේ කතා කළාට කතා කරන දේ හිතට උමනාවක් කරගෙන අපි කරන්නේ නැහැ ඒකයි මේ ප්‍රතිඵල නැත්තේ සමහර විට
පොයට සිල් අරගෙන ගියාම සිල් රෙදි ටික මතක් වෙන්නේ ආයෙත් පොයට පහුවද ඈ වගේ දැනකින් ඉන්නේ ඒ වගේ අපි බණ අහලා භාවනා ක්‍රම අහලා ගියාම ඒ කමටහන සිහි වෙන්නත් අපිට ඒ විදිහට ඒකයි මේ ප්‍රතිඵල නැත්තේ ඔගලන්ට මෙන්න මෙච්චරයි මට කියන්න තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියන්නේ එක දෙයයි ගොඩාක් කරුණු එපා සත්ව පුද්ගල භාවයට පෙනෙන සත්ව පුද්ගල භාවයට පෙනෙන අරමුණු ටික විතරක් හොඳට නොනින් බලන්න ඔගලන්ට ඔගලන්ගේ කියලා ගොඩාක් දේවල් උරුම වෙලා අයිති වෙලා මතකේ ඇති ඉඩ කඩන් ගැන ඒවැ ප්‍රභේද ගැන තුවා එතකොට යාන වාහන ගැන ඒ වගේ අචේතනික වස්තු බොහෝ ඇති තණ්හාවත් කැමැත්තත් සෙනෙහසත් ඒ වගේ බොහෝ ඇති නමුත් ඒව තිබුණා වේ ඒවැ ප්‍රශ්න ඉබේම ලැබේ ඔගලන්ට තියන්නේ ශේෂ්ත්‍රේ බොහෝ කෙටි සවිඥානක ඒ කියන්නේ විඥානයේ සහිත මේ තමන් කියලා හිතෙන මේ කය ඔබට නිවනට කමතහන ඊගාවට ඔබේ දැනුම් පරාසය සිහි කරලා බලන්න දුවා දරුවෝ දෙමව්පියෝ සහෝදරයෝ ඥාති හිතේසින් තව බොහෝ අය මේ ලෝකේ ඉන්නවා කියලා ඔබට හැඟීමක් ඇති අන්නේ සත්ව පුද්ගල භාවයෙන් යුක්ත තව අය ඉන්නවා කියන හැඟීම් ටික තියෙන අරමුණු ටික ඔබට නිවනට කමටහනවා ඔබ මෙන්න මේ තමන් යයි කියනා වූ ආධ්‍යාත්මික කයේ බාහිර තව සත්ව පුද්ගලය කියන තැනත් විතරක් සිහිය යොමු කරන්න හැම වෙලෙම හැම වෙලාවෙම සත්ව පුද්ගල භාවයට පෙනෙන තැන තියෙන රූපී යතහ ස්වභාවය ඇත්ත ඇති හැටි පෙන්වන්න. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. ඔබ ඒක නොපෙන්න ඉන්න තාක් මේ රූපේ මමමයි මේ තව සත්වයමයි තව පුද්ගලයමයි කියන ඔබේ මනසේ තියෙන හැඟීම ගෙවෙන්නේ නැහැ. නමුත් ඔබට සිහි වෙන්න පුළුවන් සිහි කරන්න පුළුවන් යම් තාක් සත්ව පුද්ගලය කියලා තියෙනම් ඉන්නවන්න. ඒ හැම රූපයක්ම නුවණින් මෙනෙහි කරන්න. මෙනෙහි කරන්නේ කොහොමද? මුන්නම් තමන් කාය මෙමන් විදිත්වා. මේ කය බිඳෙන මැටි කලයක් වගේ තබා ගන්න දකින්න කියනවා. ඒකෙන් කියන්නේ මොකක්ද? කය අචේතනික මලමිනියක් බඳු තැනකට හිත තබා ගන්න කියන එකයි. කුම්භෝපමං කායමිමං විදිත්වා. කුම්භ කියලා කියන්නේ කලය. මේ කය බිඳෙන මැටි කලයකට උපමා කරලා තබා ගන්න කියලා කියන්නේ මේ කය බිදුලෑන මලමිනියකට බඳු උපමා කරලා තබා ගන්න. ඔගලන්ට දුව පුතු නෑදෑය සහෝදරයෝ ඉන්නවා කියලා හිතනවා නම් ඒ දුව පුතා නෑදෑයෝ කියන රූපය බිදුලෑන මැටි කලයකට මලමිනියකට උපමා කරලා තබා ගන්න කියනවා. ඒකෙන් කිව්වේ මලමිනියකට යෑමේම් කරන්න පුළුවන්ද? බෑ. මලමිනියකට කතා කරන්න hina වෙන්න පුළුවන්ද? බලමිනියකට ඉරියව් පවත්තන්න බෑ. එහෙනම් මේ රූපය හොඳට බලනවා. කනගුණ ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ නිර්මිත යෑමීම් කරන්න බැරි කතා කරන්න බැරි ඉරියව් පවත්තන්න බැරි අචේතනික රූපයක්. ඒ කය ඇසුරු කරගෙන පවතින සිතේ ඇති චේතනාව නිසා මේ වචී සංකාරය ඇති වෙනවා, වචන පිට වෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින සිතේ ඇති චේතනාව නිසා
කනබුන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු රූප ඉදිරියම අපසෙම වෙනවා ඒ කයේ ඇසුරු කරගෙන පවතින හිතේ ඇති චේතනාව නිසා ඉරියව් පැවැත්ම වෙනවා කියන එක ඔබට පෙන්වන්නට වෙනවා එහෙම නැති වෙන හැම තැනකම ඔබ වචන කතා කරන්නේ ඇත්තටම හිත මුල්වල කියනවා කියන සිතක් ඇතිවලා සිතේ තියෙන චේතනාව මතයි වචන පිට වෙන්නේ නමුත් ඒ වචී සංකාරය ඇති උනේ මේ රූපෙයි කියලා ඔබ ওই වචනයට නවාතන දෙන්නේ නුවණින් බැලුවට ওই රූපෙට කය ඇසුරු කරගෙන පවතින සිත නිසායි සිතේ ඇති චේතනාව නිසායි ඉදිරියට යෑම අපසුයම වටපීට බැලීම කියලා කය ක්‍රියා කරන සිද්ධාන්තය කරවන්නේ නමුත් ඔය කය හතර ඉරියව්ව දක්වනවා කියන එකයි නැත්තම් ඔබට තේරෙන්නේ කය ඉරියව් පවත්වනවා කය වචන කතා කරන තා කය ඔබට කෙනෙක් වෙනවාමයි ඒ කෙනෙක් වෙන තා කය පුත්කල භාවයෙන් ඇසුරු කරන එක නවත්තන්න බෑ ඒ නිසා ඉස්ලාම තමන්ට යම් තාක් සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියලා දැනෙන සිහි වෙන පරාසය තුල තියෙන හැම සත්‍ය පුද්ගල භාවයට ම හිතන්න පුළුවන් අරමුණු සිහි කරනවා දරුවා කියන්නකෝ දරුවා කියලා සිහි කළාම ඒ රූපය කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ ඒකද කෙස්ලොම් නේද සම්මස්නහර කියන කුණ පොකටස් දෙකෙන් යුක්තයි පටි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්තයි හිනා වෙනවා නම් දත් ටික වෙනකොට දත් ටික කියන පටි ධාතු තොල් දෙක කියන පටි ධාතු කඳුළු මතක ආපෝ ධාතු එතකොට සතර මහා ධාතුයි කියලා පෙන්නනවා පෙන්නලා ඇත්තටම ඔය කය විඥානය සිත නිරුද්ධ වුණොත් ඔය කය ඉතිමිල නිල් වෙලා පුපුරලා පූජා කරන තත්ත්වයටපත් වෙනවා ඔය කය ඇසුරු කරගෙන පවතින සිත නිසා නේද hina වෙනවා කියන ක්‍රියාව කෙරෙන්නේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසා නේද වචන කතා කෙරෙන්නේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසා නේද කය ඉරියව් පෙනෙන්නේ කියලා බලනවා ඔය කය අසුරු කරගෙන පවතින සිත නිසා නේද මේ කය කොන්වෙන්නේ නරක වෙන්නේ නැතුව තියෙන්නේ කියලා පෙන්නනවා ආහාරයෙන් හැදුණු රූපය චිත්තජයසික ටික නිසා කොන්වෙන්නේ නරක වෙන්නේ නැතුව ඉරියව් පවත්වමින් පවතිනවා ඒ සිත් රූපියත් ඒ නාමියත් කියන එක නොදන්නා නිසා මම දරුවා කියලා අසුරු කළා ඔය විදිහට පෙන්නඳ මෙතෙන්දී ඔබ පෙන්වන්න ඕනේ එක කාරණාවක් තියෙනවා. ඔබට දැන් හිතෙන්නේ බාහිර සිහි කරන්න පුළුවන් දරුවගේ රූපේ කියලානේ. ඒකෙදී ඔබ පෙන්වන්න ඕනේ එක දෙයයි. මට ඒ රූපේ දරුවා කියලා සිහි කරන්න පුළුවන්. මට රූපේ දරුවා කියලා සිහි කරන්න පුළුවන් වුණාට රූපේ හැදලා තියෙන්නේ ආහාරයෙන් හැදුන සතර මහා ධාතු රූපේකෝ ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකක් තියෙන තැනක මම මේ රූපය දරුවා කියලා ඇසුරු කරනවා. ඒ රූපය මම දරුවා කියලා ඇසුරු කළාට ඒ රූපය දිහා මම දරුවා කියලා බැලුවට රූපය ඇත්ත මේක නේද? දැන් ධර්මතා දෙකක් කී. මොකක්ද? රූපය කනබුන ආහාරයෙන් හැදෙන කුණ පොකටස් 22ක් සතර මහා ධාතුයි කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා කය කුණුවෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා. එබඳු රූපය දිහා මේ මගේ දරුවා නේද මගේ පුතා නේද කියලා අපි හිතලා 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 බලලා 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 දැන් ඒ රූපය මට සිහි වෙන්නේ දරුවා වගේ. මම සිහි කරන්නේ දරුවා වගේ. ඇස් ඉදිරිපිටට ආවොත් ඒක දිහා මම බලන්නේ දරුවා වගේ. මම රූපේ දරුවා කියලා බැලුවට රූපේ තියෙන ඇත්ත මේක නේද? දැන් දෙපැත්තක් තියෙනවා. රූපේක පවතින ඇත්තකුත් තියෙනවා ඒ රූපෙදී මම බලන ආකාරයකුත් තියෙනවා එතකොට ඔබට මේ මගේ දරුවා කියලා සිහි කරන්න පුළුවන් බවත් ඔබ දන්නවා හැබැයි මම දරුවා කියලා සිහි කරන රූපේ ඇත්ත මේකයි කියවත් වෙනවා දෙපැත්ත එතකොට දරුවා ඉන්නවා නෙමෙයි මෙහෙම රූපෙක
රූපයක් තියෙන තැනක මම දරුවා කියලා ඇසුරු කළා නේද තියන්නේ කියන එක පෙන්වන්න. දැන් මෙච්චර කල් අපි කළේ ආහාරයෙන් හැදුණු මෙබඳු රූපයක් මම දරුවා කියලා ඇසුරු කළා ඒ හින්දා මට ඒ රූපේ දරුවා කියලා සිහි කරන්න පුළුවන් නේද කියලා දන්නවා නෙමෙයි ඒ රූපෙම දරුවා කියලා නින්නේ අපි. දැන් ඔබ ඒකේ ඇත්ත පෙන්වන්න රූපය බත් පාන් කෝපෙ මුංගට කියන ටිකෙන් හැදුණු කුණු කොටස් 32කින් යුක්ත සතර මහා ධාතුවේ නිර්මිත වෙච්ච ශරීරයක්. ඒ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව තියෙන්නේ චිත්තචෛතසික ටික නිසා. ඉවිව පවතින චිත්තචෛතසික ටික නිසා. එබඳු කයකුත් එබඳු නාම ධර්ම ටිකකුත් තියෙන තැන මම දරුවා කියලා බලලා මම දරුවා කියලා හිතලා මම දරුවා කියලා මේ සිහි කරලා කරපු නිසා දැන් මට තේරෙනවා මට පෙනෙනවා ඒ රූපය දරුවා කියලා. දැන් මට දරුවා කියලා ඒ රූප සටහන සිහි කරන්න පුළුවන්. ඇස් ඉදිරි පිටේ ඒ රූපය આવුවත් මගේ දරුවා කියලා දැනගන්නත් පුළුවන්. දැන් අපි දන්නවා මට ඒ රූපේ දරුවා කියලා දකින්න පුළුවන් දරුවා කියලා සිහි කරන්න පුළුවන් දරුවා කියලා හිතන්න පුළුවන් ඒ රූපේ ගැන. ඒ මගේ හිතේ හැකියාව මම එහෙම හිතුවත් රූපයත් මේකයි කියලා ඔබ දන්නවා. වෙනතකලේ වෙනත වුනේ දරුවා කියලා මම සිහි කරන්නේ දරුවා ඉන්න හින්දාමයි. දරුවා කියලා මට පේන්නේ මේ දරුවා ඉන්න හින්දාමයි කියලා හිතුවේ. ඇත්තකට වෙලා ඉන්නකොට දැන් මගේ දරුවා එහෙ ඉන්නවා කියලායි ඔබ දන්නේ. දැනුත් ඔබට පුළුවන් මගේ දරුවා බාහිර ගෙදර ඉන්නවා කියලා ඔබට සිහි කළ හැකි. දැන් ඔබ දත උතුයි ඒක ඔබේ මනසේ හැකියාව. දරුවා ගෙදර ඉන්නවා කියලා මට සිහි කළ හැකි. එහෙම සිහි කරන්න පුළුවන් මොකද ආහාරයෙන් හැදුණු රූපය සතර මහා ධාතු රූපය මම හිත හසුරවල හිත හුරු කළා තිනවා මගේ දරුවා කියලා. දැන් ඒ හුරුවට ඒ රූපේ තාම මගේ දරුවා කියලා මට හිතන්න පුළුවන්. මට හිතන්න පුළුවන් වුණාට මගේ හිතට හිතුණාට රූපය ඇත්ත මේක නේද කියලා පෙන්නනවා. ගොඩ යාළුවෙක් කියලා සිහි වුණාම හැම වෙලාවෙම තමන්ට හිතෙන දරුවා අම්මා තාත්තා යාළුවා නෑදෑයා කියලා ඒ රූප ටික මම මෙහෙම ගනුදෙනු කරලා තියෙනවා මම හිතලා තියෙනවා නමුත් රූප ටිකේ ඇත්ත නෑදෑයෙක්වත් දරුවෙක්වත් ඥාතියෙක්වත් නොවන ආහාරෙන් හදපු සතර මහා ධාතුයි. ඒ සතර මහා ධාතු රූප අරබේ මම හිත හසුරවලා ඒ රූප ටික ගැන දරුවා නෑදෑය යාළුවා මිස්සය කියන මට නිමිති ටිකක් තියෙනවා කියලා දන්නවා. එතකොට ඔබ දැන් ආශ්‍රයක්ෂය කරනවා කියලා කියන්නේ බාහිර දරුවෙක් ඉන්නවමයි කියන අදහස වෙනුවට බාහිර සතර මහා ධාතු රූපයේ දිහා බලලා බාහිර දරුවෙක් ඉන්නවමයි කියන අදහසක් මට තියෙන. ඒ රූපයේ දරුවා හින්දා දරුවෙක් ඉන්නවම කියන්නේ ඒ රූපය හැදුන හැටි පෙන්නනවා. ඒ රූපයේ අන්තර්ගතව තියෙන කොටස් ටිකත් පෙන්නනවා. ඒ රූපේ පවතින කාරණා ටික චිත්තචෛතසික ටික තියෙනකම් රූපේ පවතිනවා කියලා පෙන්නනවා. නිබඳු නාමිකුත් නිබඳු රූපිකුත් තියෙන තැනක මම හිතුවනම් දරුවා කියලා. දැන් මට ඒ රූපේ දරුවා කියන හැඟීමට අමතර වෙන යමක් තියෙන්න බෑනේ නේද? මට දරුවා කියන හැඟීම තිබුණා කියලා අර කොටස් ටික කෙනෙක් වෙනවද? පුද්ගලෙක් වෙනවද? නෑ. දැන් ඔබ ඒ කොටස් ටික ඇත්ත පෙන්නලා ඒ කොටස් ටික අරඹය මම දරුවා කියලා හිතලා නේද මට දරුවා කියලා පේනව නේද කියලා පෙන්නන්න වෙන එක දෙයක් තියෙනවා. ඒ කොටස් ටික දරුවා කියන හැඟීම ටික ටික ගෙවෙනවා. එතන තියෙන යථාර්ථය ටික දියුණු වෙනවා. ඒ විදිහටමයි මේ කයේ කන බොන ආහාරයෙන් හැදුණු කුණ කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු රූපය මේ රූපේ මම කියලා හිතලා
මේ රූපේ මගේ මගේ කියලා හිතලා දැන් මේ හැඩේ මම කියලා හිතන්න පුළුවන් සිහි කරන්න පුළුවන් බලන්න පුළුවන් මේ රූපේ මම කියලා හිතුවට මම කියලා හිතනට මම කියන හැඟීම හිතට තිබුණට රූපේ ඇත්ත සතර මහා ධාතුයි සතර මහා ධාතු රූපය කය අසුර කරගෙන බව දැන් චිත්තචෛසික ටික නිසා කුම වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා මේ නාම රූප දෙක මම 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 කියලා හිතෙන් ගනුදෙනු කළා හිතෙන් හිතලා දැන් මේ කය මම කියලා තේරුණාට හිතේ ස්වභාවය ඒබඳු වුණාට රූපය ඇත්ත මේක නේද කියලා පෙන්වනවා දෙපැත්තම එතකොට මේ රූපය අරඹ සත්පුද්ගල භාවයට මම කියලා බලපු හැඟීම ටික 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 ගෙවෙනවා රූපය කියන සැබෑ ස්වභාවය මතුවෙනවා ඔගලන්ට තියෙන එකම එක දෙයයි තියෙන්නේ බාහිර සත්ත්ව පුද්ගලියොම ඉන්නවා කියන අදහස අයින් කරන්න ගෙවන්න ඒ වෙනුවට තියෙන ස්කන්ධ ටික කියන එක පෙන්වන්නේ ස්කන්ධ ටිකේ බාහිර සත්ත්ව පුද්ගලියෝ ඉන්නවා තව අය ඉන්නවා කියලා මට සංඥා ඉදිරියලා දිනවා කියලා බලන්න ඔබටනේ තේරෙන්නේ තව රූපී සත්ත්වයක් කියලා ඔබටනේ තේරෙන්නේ පුද්ගලයෙක් කියලා ඒකට හේතුව ඒ රූපේ අරබේ ඔබ හොම ගනුදෙනු කරපු එක අපි මෙහෙම කිව්වොත් හුඹහක් ගාවට ගෙහිලා මැටි ටිකක් කොටලා අරගෙන වතුර ටිකක් දාලා අනලා රූපයක් හදනවා දැන් රූපේ මැටිනේ හරි මැටි රූපේ අපි ඒක දිහා බලනවා මේක මනුස්ස රූපයක් දැක්කහම හිතනවා මනුස්ස රූපයක් කියලා පැත්තකට ගියාම අහවල් තැනත් මනුස්ස රූපයක් තියෙනව නේද කියලා හිතන්න පුළුවන් දැන් ඒ රූපේ මම මනුස්ස රූපයක් කියලා හිතෙන් ගනුදෙනු කරුවාට රූපේ මැටිනේ දැන් දෙපැත්තක් තියෙනවා මැටි රූපය මම ගනුදෙනු කරනවා කොහොමද ආ මේ මනුස්ස රූපයක් කියලා දැන් මම මනුස්ස රූපයක් කියලා කිව්වට මැටි ටික මනුස්සයෙක් වෙනවද නැහැ එතකොට ඒ මනුස්ස රූපයක් තියෙනවා කියන එකද හරි නැත්තම් ඒ රූපේ මනුස්ස රූපයක් කියන එක මම අසුරු කරලා තියෙනවා කියන එකද හරි කියලා බලන්න දැන් අපි හිතන්නේම ඒ රූපේ මනුස්ස රූපයක් කියලායි දැන් හිතන්නේ මැටි වලින් හදපු රූපේ මනුස්ස රූපයක් හැටියට මම ගනුදෙනු කළා නේද කළා දැන් මට ඒ රූපේ මනුස්සයෙක් හැටියට හිතන්න සිහි කරන්න පුළුවන් කම ඇති වෙලා නේද කියන එක වෙනුවට ඒ රූපේ මනුස්ස රූපයක් කියලායි දැන් හිතාගන්නේ ඒ වගේ මැටි වලින් හැදුණු රූපේ වගේ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ ඒ රූපේ දිහා අනේ මේ මගේ දරුවානේ මගේ පුතානේ මගේ ළමයානේ කියලා බලලා 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 දැන් මට තකිද්දි පැත්තකට ගියාම මගේ ළමයානේ පුතානේ දරුවානේ කියලා කැමැත්ත ෘචිකත්වය ආරෝපණය වෙච්ච හැඟීම් ටිකක් එක්ක මේක සිහි කරන්න පුළුවන් මට සිහි කරන්න පුළුවන් වුණාට අර රූපේ තියෙන යථාර්ථයේ කෙනෙක් වෙනවද වෙන්නේ දෙපැත්තක් තියෙනවා නේ ඔය වගේ පෙන්නෝ තමයි තමන්ගේ සිතේ තියෙන සංස්කාරය ටික ටික සංසිඳෙන්නේ. දරුවා, යාළුවා, මිත්‍රයා, පුද්ගලයා කෙනා කියලා පුද්ගල සංඥාවන් ටික ටික කෙවෙන්නේ. නමුත් මේ දෙපැත්ත නොපෙන්නා බාහිර රූපේ දරුවෙක්මයි කියන තැනකින් ඇසුරු කරන්න 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 ඕගලන්ට පුද්ගල භාවයේ කවදාවත් ගෙවෙන්නේ ගෙවන්න බෑ. මගේ දරුවා ඉන්නවමයි කියලාමයි හිතන්නේ. එතකොට ඒ රූපේ කැඩුණු බිඳුන් දවසට දරුවා ලෙඩ වුණා, දරුවා මහලු වුණා, දරුවා මරුණා කියන දුක් විඳින්නමයි වෙන්නේ. නමුත් මේ විදිහට රූපේ ඇත්ත පෙන්නලා ඔය රූපිය මම මේ විදිහට සිතින් ඇසුරු කළා නේද කියලා පෙන්නනකොට පෙන්නනකොට රූපේ ඇත්ත ටික 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 මතුවේ වෙනවා. ඒ රූපේ අරබයා මේ පුද්ගල සංඥාව ටික ටික ගෙවෙනවා. ආධ්‍යාත්මික ශරීරියත් එහෙමයි රූපය ඇත්ත පෙන්නනවා ඒබඳු රූපයේ හිතෙන් මේ මම මගේ කියලා ඇසුරු කරලා කියලා පෙන්නනකොට මේ සංස්කාරය සංසිඳෙනවා මෙහෙම කරනකොට යම් දවසක් තී අත්ති කායෝතුවා 50 සති පච්චපට්ඨිතා හෝති සත්‍ය පුද්ගලෙක් නෝ කයපමණක් ඇත්තේන සීය හොඳින් එළඹ සිටිනවා සතර මහා ධාතු සතර මහා ධාතු මිසක සතර මහා ධාතු වට
කෙනෙක් පුද්ගලෙක් කිව්වට සතර මහා ධාතුව කෙනෙක් පුද්ගලෙක් වෙන්නේ නැහැ නේ කියන තැන ඉලඹ සිටින දවසක් එනවා. එදාට පුද්ගල භාවය නිසා ඇතිවෙන කාම ඡන්ද ව්‍යාපාද කියන නීවරණ ධර්ම ටික හිටින්නේ නැහැ. ආවරණීය ධර්ම දුර වෙනවා. ඔන්න ඔතෙන්ට එනකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ සත්ත්ව පුද්ගල භාවයට අද ඕගොල්ලන්ට දැනෙන දේ රූපේ ඇත්ත පෙන්වන්නද එබඳු රූපේ අරබේ තමන් සත්ත්ව පුද්ගල භාවයකින් ඇසුරු කළ බව පෙන්වන්න. ඒ රූපේ සත්වයක්මයි කියලා පෙන්වන්න එපා. පින්තූරේ මැටි බව පෙන්වන්න මැටි රූපේ මනුස්ස රූපයක් කියලා මම ඇසුරු කළා කියලා පෙන්වන්න. ඒ රූපේ මනුස්ස රූපයක්මයි කියලා දකින්න එපා. ඔය විදිහට රූපේ ඇත්ත පෙන්වන ඒ රූපය කෙලෙස් සහගතව හැඟීම් සහගතව අපි සිතින් ඇසුරු කරනවා කියලා පෙන්වන්න. මේ විදිහට කළාම මේ කෙලෙස් සහගත හැඟීම් විතර්ක සංසිඳනවා අර රූපයේ තියෙන යථාර්ථය මත වෙලා යනවා. එතකොට යම් දවසක් තියෙනවා දරුව පුද්ගලය සත්‍යය කියලා සිහි කළත් හිත ඒක පිළිගන්නේ නැහැ. මම එහෙම කිව්වත් රූපය ඇත්ත මේකම නේ කියලා හිතේ හැපිලා හිටින තැනක් තියෙනවා. ඔතෙන්ට තමයි කියන්නේ අත්ථේ කායතුව 50 සතිපත්තිපත්තා හොති. සත්‍ය පුද්ගලික නෝ කාය පමණක් ඇත්ත යන සීය හොතින් එළඹ සිටිනවා. එතකොට සත්‍යය කෙරෙහි ඇති චන්දරාගයක් තියෙනවා නම් කාමච්ඡන්දයක් තියෙනවා මේක දුර වෙනවා. සත්‍යය කෙරෙහි පුද්ගලයන් කෙරෙහි ඇති ද්වේෂයක් අමනාපයක් තියෙනවා නම් ව්‍යාපාදයක් තියෙනවා ඒක දුර වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාදය දෙක අතහරනකොට හිතේ විසිරුණුකම අඩු වෙනවා. ඒ ධර්මතා තුන අඩු වෙනකොට හිතේ හැකුණුකම හැඟවිච්චකම නිදිබර ගතිය අඩු වෙනවා. ඒ ධර්මතා පහ හතර අඩු වෙනකොට කෙසේද කෙසේද යන සැක සංකා විමුති අඩු වෙනවා. නමෝ දිනකේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තිනමි උද්දච්ච කුච විචිකිච්ඡා කියන ධර්මතා පහ තමන් කෙරෙහිලා තමන් නොදකිනවා. මේ ධර්මතා පහ තමන් කෙරෙහිලා නොදකින ඔහුට ප්‍රීති ප්‍රමෝදේ ප්‍රමෝදිය උපදිනවා. ප්‍රමෝදිය නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසා සැපය ඇති වෙනවා. මේව ප්‍රාර්ථනා කරන්න ඕනේ. හිත සමාධි වෙනවා. අන්න ඒ සමාධියට අන්නේ සමාධියට ඇහැ නිරුද්ධයි චක්කු විඤ්ඤාණ නිරුද්ධයි දැක්කපු දේ දැන් නිරුද්ධයි කියන එක පෙන්නනවා. ඒ සමාධියට මිසක ඒක පෙන්නේ අපි මේ ඉන්න තැනට පේන්නේ. එතකොට අපි කිව්වොත් අනුරාධපුරයේ කියලා එකක් තියෙනවා රුවන්වැලිසෑය කියලා එකක් තියෙනවා කියලා මම කිව්වොත් ඔගොල්ලෝ වටපිට බලලා බොරු කියන්න පතිනවනේ පේන්න බෑ කියලා කිව්වොත් හරිද? නෑ මේ ඉන්න වටපිටවට පේන්නේ නෑ. හැබැයි ඒක පේන්න නම් පේන තැනට යන්න ඕනේ නේ. ඒ වගේ ඈ නිරුද්ධයි රූපේ නිරුද්ධයි චක්කු විඤ්ඤාණ නිරුද්ධයි කියලා කිව්වට ඒ නිරෝධය මේ ඉන්න වටපිටවට පේන්නේ නෑ. ඒක පේන තැනට යන්න යන්න ගමම්ම ගත්තිය. එතකොට අද අපි ඉන්නේ නීවරණ සහගත චිත්තයක් තුල දැකපු අහපු දේවල් හිතින් තලු මරමර අර මේ අරගේ දවස පුරාවටම හැමතැනටම ගිහිල්ලා ඇවිල්ලා හවසට වමාර වමාර කනවා වගේ ආ දවස පුරාවටම ආයතන ටිකෙන් අරමුණු අරගෙන පැත්තකට වෙලා ඒක වමාර වමාර ඉන්න ගතියක් මේ සිටේ තියෙන්නේ. ඉතින් ඒක සංසිඳෙන්න ඕනේ. එතකොට අන්නේ සමාධියට ඇහැ නිරුද්ධයි චක්කු විඤ්ඤාණ නිරුද්ධ චක්කු විඤ්ඤාණ විඤ්ඤාණ ධර්මයේ නිරුද්ධයි කියන එක පේනවා අවබෝධ වෙනවා. කන නිරුද්ධයි සෝත විඤ්ඤාණ නිරුද්ධයි එයින් දතියුතු ධර්මයේ නිරුද්ධයි කියලා මේ වගේ ධර්මතා ටිකේ නිරුද්ධය පේනවා. ආන්ගේ නිරෝධය පේනකොට එයාට ඇහැ මම නෙමෙයි ඇහැ අවස්ථාවට පෙනීම් වෘත්‍ය කළ නැති වෙන දෙයක් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම පවතින ඇහැ කියා එක්ක තියෙන්නේ. එයාට ඉබදු හැක් නැහැ. පිනිනවා පිනිනදී හේතු ප්‍රත්‍යයයි කියලා පේනවා එයාට. ඒ සිත චක්කු විඥානය කියලා සිතක් මට තියෙනවා නෙමෙයි. මං එක චක්කු විඥාන සිතක් තියෙනවා නෙමෙයි. යම් රූපයක් දැකීමට උපකාර පිළ සිත ඉපදිලා ඉන්පස්සේ ඒක නිරුද්ධ වෙනවා කියන එක පේනවා. චක්කු විඥාන සිතෙන් යම් ධර්මාරම්මණයක් යම් ධර්මයක් දැක්කා නම් ඒ සිත නිරුද්ධ වෙනකොට ඒ දැකපු දෙය නිරුද්ධයි කියන එක එළඹ සිටිනවා. අන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කන ශබ්ද සෝච විඤ්ඤාණ නිරෝධිය දකිනකොට
महानोके बल जीवित आगने මම මගේ කියලා එහාට පයින්න මෙහාට පයින්න දුවන්න හොයන්න කරුණු කාරණා නැහැ. ඒ තරම් චලිතයක යගේ ජීවිතේ නැහැ නිශ්චලයි. සංසිඳිලා ජීවිතය. චලිතය සතිපස්සදි තමන් තුලම සංසිඳිලා සිතත් සංසිඳිලා කය සංසිඳිලා. සංසිඳීම නිසා තණ්හාව නැහැ. ඒ නිසා එයාට ගති නැහැ. ආපු ගතිව යන ගතිවත් නැහැ. मनुष्य की दिव्य की प्राथमिक की असुर की अक्षय की भूत की गति ने गति ने तेन सा च्युति ने तेन सा प्रतिसंधि ने तो प्रतिसंधि न्युने च्युति नैतनी सा च्युति नैतुने गति नैतनी सा गति नैत्युने नाति नैतनी सा तन्नाव नैतनी सा तन्नाव नैत्युने फसदी सा फसदी एत्युने चलित दंगल दंगल दुआ जीवित चलित निश्रित निश्रित नौने दाकिन दे निरुद्धाय के लंब सिटी नो आहन दे निरुद्धाय के लंब सिटी नो चलित नत्यूनी अह रूप चाकुन मम मगे मगे आत्मा के गांड आत्मा आध्यात्मिक बाहर खाए योनिसो मनुष्य कार्य कल निशा योनिसो मनुष्य कार्य उबट कल है कि आध्यात्मिक में खाया बाहर रूप इस्कंद टिकाक्तिनो सत्त पुद्गल नोवन आयतन टिकाक्तिनो सत्त पुद्गल नोवन धातु टिकाक्तिनो सत्त पुद्गल नोवन ए इस्कंद धातु आयतने अंगे एत्त नुदन्ना कमनिसा सत्त पुद्गल भावे युक्त लोके थमंतु लेप दिला में नाम रूप देकर दन्ने पिरिसिंद दन्ने मामा
හිතන පිළිසෙටි මහත්ය සිහි කරන පිළිසෙටි මහත්ය හිතෙන් මේක ගනුදෙනු කරන පිළිසෙටි මහත්ය කියලා පැත්තකට ගියාම පිළිසෙටි මහත්ය කියලා මට හිතන්න පුළුවන් සිහි කරන්න පුළුවන් මම එහෙම හිතද්දි මේ කයේ යථාර්ථයක් තියෙයි කන මොන බත් පාන් කවපි මුන් හැට බලන්නේ ඒ බඳු කොටස් ටිකෙන් මේ රූපේ හැදෙන්නේ ඒකේ තියෙන්නේ කෙස් පුද්ගලයෙකුටයි තියෙන ලොම් පුද්ගලයෙකුටයි තියෙන නිය දත් හම්ම මස් නහර ඇට ඇට මිදුළු මේ වගේ පටවි කොටස් 20ක් තියෙ එකක්වත් පිළිසෙටි මහත්යට අයිති ඒවා නෙවෙයි පටවි ධාතු පිට සෙම සරවලේ දහඩිය කියලා කොටස් 12ක් තියෙ ආපෝ එකක්වත් පිළිසෙටි මහත්ය කියලා කෙනෙකුට අයිති ඒවා නෙවෙයි අනාත්මයි මේ කොටස් 32ම කනබුන ආහාරයෙන් හැදුනේ එහෙම නැත්නම් සතර මහා ධාතු ඒ කය අසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික නිසා මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා චිත්තචෛසික ටිකේ අනුග්‍රහය ලැබලා කනබුන ආහාරي අනුග්‍රහය ලැබලා පවතින අවකාශ ධාතු අවරාගන් රාශි වල තියෙන මේ කුණු කොටස් 32 යුක්ත රූප මිටිය දිහා මම බලාගෙන පියසිරි මහත්ය අන්න පියසිරි මහත්ය ගියා පියසිරි මහත්ය කතා කළා පියසිරි මහත්ය එනවා වුණා කියලා මම හිතනවා දැන් හිතලා හිත හසුරවලා 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 දැන් මගේ හිත පැත්තෙන් තියෙනවා මේ රූපයක ගනුදෙනු කළ පුද්ගල භාවයකින් පැත්තකට ගියාම අපේ පියසිරි මහත්යත් ඉන්නවා ලබුණු උරුවේ කියලා හැඟීම මට තියෙයි මම මේ වෙච්ච සිද්ධිය දන්නේ නැත්නම් මට හිතෙන්නේ ওই විදියට මම හිතෙන් ගනුදෙනු කරපු රූපටිකේ පුද්ගලයෝ ඉන්නවා 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 කියන හැඟීමක් මවාගෙන තියෙයි මුළු වටපිටාවම දැන් පුද්ගලයෝ ඉන්න ලෝකෙම තම්බ වෙයි දැන් මට ශුන්‍යතාවයක් තියෙද නැහැ මට තියෙනවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ඉන්න අය ගැන තරහ ගන්න පුළුවන් කැමති වෙන්න පුළුවන් මරණාසන්න මොහොතේ හොඳයි කියලා කෙනෙක්ව සිහි කරලා අම්මා තාත්තා කරගන්න ප්‍රතිසන්දවදී යන්න පුළුවන් නමුත් ඕකේම යථාර්ථය සැබෑව ඇත්ත නැත්ත මට පියසිරි මහත්තයා කෙනෙක් ඉන්නවා කියන මේ නිමිත්ත හිතින්ද හේතු වෙච්ච දේ දිහා බලන්න මේ රූපී ඇත්ත පෙන්නලා මෙබඳු කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතු තියෙන චිත්තචෛසික ටික නිසායි කියලා මේ නාම රූප දෙක දිහා මම පියසිරි මහත්තයා කියලා හිතුවා බැලුවා හිත හැසිරුවා දැන් පැත්තකට ගියාම මට පියසිරි මහත්තයා ඉන්නවා කියන හැඟීම තියෙයි සිහි කළ හැකි මට හේම හිතන්න පුළුවන් වුණාට සිහි කරන්න පුළුවන් වුණාට එතන තියෙන රූපය ඇත්ත මේක නේද ඇස් ඉදිරි පිටට එනකොට මේ පීසිරි මහත්තයා කියලා මට සිහි වෙයි මට හිතුවේ හැකි මට හිත හසුරෙන්නේ මම මෙහෙම හිත හසුරුවද්දි මේ රූපය ඇත්ත මේක නේද කියලා බලාගෙන 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 ගියොත් ඕගොල්ලන්ට බලන්නේ ඉබේම දෙපැත්තක් හම්බ වෙයි තමන් සත්ව පුද්ගල භාවයෙන් අරමුණු සිහි කරද්දි යථාර්ථයේ සත්ව පුද්ගල නොවන ශුන්‍යතාවයක් තියෙන්නේ කියන එකක් හම්බ වෙයි දිගටම. ඕක පුන පුන බලන්න 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 ඇත්ත එහෙනම් සත්ව පුද්ගල භාවයේ භාවයට අයිති නැති ශුන්‍යතාවයයි කියලා දකින්න දකින්න පුද්ගල භාවයෙන් අතුරු කළ විතර්ක සම්සිදෙන. මේ විතර්ක අඩු වුණාම පුද්ගල භාවයට බලන විතර්ක අඩු වුණාම රූපයක තියෙන ගතිය හොඳටම ප්‍රකටව මතුවනහම ඇති වෙන ගතියද තමයි සතිපට්ඨානෙ පෙන්වන්නේ අත්ති කායතු අපනස සතිපච්චපටිත හොති සත්‍ය පුද්ගලක නෝ කායපමන කැත්තේ එන සිහිය හොඳින් එළඹ සිටිනවා කියන්නේ පුද්ගල භාවයට පෙනෙන ගතිය දුර්වල වෙලා දැන් සිටේ තවදී නැත්ත මතුවෙලා ආන් එතකොට නීවර නැති වෙන්නේ ඉතින් මේ විදිහට ඕගලන්ට යෝනිසෝ මනසිකාරය කළ හැකි ඉතින් ඒක කරන්න බැරි නෑ මං කේකයි මතක් කළේ අර මම මුලින් මතක් කළ ගැඹුරු දර්ශනය ඇත්තකින් තබන්න එතෙන්ට ඕගොල්ලන්ව ගන්නවයි බේම මේ දර්ශනය ඕගොල්ලෝ අප්‍රමාදී ආධ්‍යාත්මික බාහිර රූපේ යෝනිසෝ මනසිකාරය පවත්තන්න පෙන්නන්න උගන්නන්න හිතට තමන්ට තමන්ව සත්‍ය පුද්ගල ඉන්නවා ඉන්නවා කියලා පය ගහලා කියද්දි නෑ පය ගහලා තවම් කියන්න අනිත් පැත්තට නෑ ඒ රූප සත්‍ය පුද්ගල නෙමෙයි මේක ඒක ඇත්ත ඒ රූපේ මේ තමන් ගනුදෙනු කළා මේ විදිහට නේද කියලා ආශ්‍රය ක්ෂය කරගන්න තියෙනවා කියලා කියන්නේ ඕකමයි මොකද්ද
බොහෝ කල් සිට පැවතෙන ආශ්‍රවේ තමයි හුරුව තමයි තව පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා ළමයි ඉන්නවා ස්ත්‍රීයෝ ඉන්නවා ගෑනුන් ඉන්නවා කියලා පෙන්නන එක පිරිමි ඉන්නවා කියලා පෙන්නන එක ගෑනු පිරිමි ස්ත්‍රීයෝ පුරුෂයෝ ළමයි මහල්ලෝ මිනිස්සු සත්වයෝ ඉන්නවා නෙවෙයි ඒකත් එක්ක කියන ශුන්‍යතාවය පෙන්නවා මෙන්න මේ වගේ අනාත්ම ධර්මතාවයක් තියෙන තැනක තමන් මෙහෙම ගනුදෙනු කළා කියනවා නේද කියලා अनात्म स्वभाव අත්ති කායතෝ 57 පංචපටිදෝ හෝති සත්‍ය පුද්ගල නෝ කායපමන කැත්තෙන් 100 හොඳින් කල්පති කියන්නේ අනාත්මය අවබෝධය කියන එක අනාත්මය අවබෝධ කෙනා මේ ජීවිතේම පිරිනොම් පානවා දුකින් නිදහස් වෙනවා මොකද ඉබඳු කෙනාට නිවර්ණ ධර්ම දුර්වල හිත සමාධි වෙලා ඇත්ත දැකලා ආයතෙන් ටික මම මගේ කියලා ගන්නව කෙලෙසින් හිත මිදෙනවා කියන එක එන්නේ මේමයි ඉතින් බුදුරජාණන් වහන්සේ मंगल कारण दवसक ඒ දිනගුල සිහිපත් කරමින් අපිත් අපේ ජීවිතයට අපේ ඉපදීම මංගල කාරණාව කරගන්නට සසර යන්ට තියෙන හේතු නතර කළ කෙලෙස ප්‍රහාණය කළ ජීවිතේට මංගල කාරණාව කරගන්න හැටි අනුපවජ්ජයේ ජීවිතය අවසන් කළ අප්‍රතිසන්දිකව ජීවිතය අවසන් කළ ජීවිතේ මංගල කාරණාව කරගන්න හැටි මේ වගේ දවසක කතා කළා අද දවස සුදුසුයි ඒ බුදුරජාණන් වහන්සේට කෘතෝපාකාර ගුණ වශයෙන් සැලකීම් වශයෙන් අපේ ජීවිතයත් එබඳු මංගල කාරණාවක් කරගන්න යන තැන දක්වා කටයුත්තක් කරන්න වැඩපිළිවෙලක් කරන්න අද පටන් අරගෙන ඒක අත්නහර ජීවිත හැම වෙලාවම කරන්න අන්න ඒ ක්‍රමයේ තුලින් තමයි නියම විදියට බුදුරජාණන් වහන්සේගේ ලෝකසම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා සිරවසට අධිග්‍රහීතු සාසන මම ක්‍රිෂ්ඨකාරක සීල දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය පතුම බෝධිගේ මුතුන් නිවන සැනසෙත්වා කෙන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිති පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा බෝධයන්තු සිවං පදං එවගේම මේ සීල කුසල ධර්මයන් සිද්ධ කර ගන්නට අපිට අවස්ථාව සැලසෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය නිසායි විශේෂයෙන්ම අද දවසේදී අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් ඔබ අප හැම දිනාටම බොහෝ ශක්තියක් කටයුතු කරන ගෞරවනීය අපේ මංගල නන්දරතන ස්වාමීන් වහන්සේ රාහුල හඳුන වහන්සේ කශ්‍යප බෝරි හඳුන තුළු පූජනීය මහා සංඝරත්නයටත් අතුළු සීල මහා සංඝරත්නයට මේ සීල කුසල අපි අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා ප්‍රාර්ථනීය බෝධිගේ මුතුන් වහන්සේ සෙත්වා කියලා අපි පින්වත් එවගේම උපවාස සීල දනා නම් නැසී කාල යාත්‍රා කළා වූ මේ ඥාතිට මේ පින් අනුමෝදන් කරනවා එයයි දුක පිටින් නම් දුකින් අතු දේශපත් දාගෙන පත් වෙන මුතුන් වහන්සේ සෙත්වා කියලා සත් එවගේම බොහොම සත්භාවයෙන් මතක් කටයුතුයි
මෙතෙන්ට මේ සේනාසනය අසුරු කරගෙන කුසල් දහම් පූර්ණේ කරගන්නට වඩා වර්ධනය කරගන්නට පැමිණෙන විශේෂයෙන්ම ගිහි පැවිදි පින්වතුන්ට බොහෝ අඩුපාඩුවක්ව තිබුණා විශේෂයෙන් අපේ බබල තුතුවේට උනත් මුණකට හොද ගන්නටවත් සුව පහසු තැනක් හරියට තිබුණේ නැහැ අපි මතක් කර යුතුයි ඒ ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකාවන්ට තිබුණු ඒ අවහිර බාධක දුරු කළා ඒ අයට නිදහසේ අඟපොත හොද ගන්න මුණකට හොද ගන්නට අපේ ඒ නාන රිද වටපිටාව දැන් වර්තමානයේ තියෙන ආකාරයට සකස් කර ගන්නට සකස් කළා දෙන්නට බොහෝ විශාල ධනයක් වේද පෑදම් කරලා සත්භාවයෙන්ම කටයුතු කළා අපේ පරාක්‍රම කරුණරත්න මහත්මයා සුධර්මා කරුණරත්න මෙතිණිය ඒකම එම්කේඑස් විජේ වික්‍රම මහත්මයා එන්.ඒ.ඩබ්ලිව් වසන්ත කුමාර මහත්මයා කියන මේ පින්වත් පිරිස තමන්ගේ දෙමෝපියන්ට පින් පිණිස තමන් දුක් මහන්සියෙන් හරියම්බ කරගත් ධනෙ පෑදම් කළා මේ පින්වතුලා මූණකට හෝදන පෙන් පහසු වෙන ඒ විද ආවරණය කළා උපාසක කට්ටියට වෙන උපාසක මෑණිවරුන්ට වෙනම විදියට සුව පහසුට සකස් කළා ඒ වටපිටාව හදලා දුන්නා ඉතින් මේ ස්ථානයට ඇවිල්ලා මේ පින්වතුන් මොහොතකට හෝ කුසල ධර්ම උපදවා ගන්නවා නම් ඒ භාවනා මානසිකාරයක් කරනවා නම් ඒ හැම කුසලයකටම සහයෝගය දක්වලා තින අපේ මේ පින්වත්තු ඒකට උපස්ථාන කරමින් උපකාර කරමින් ඉතින් සම්බුද්ධ ශාසනය චිර පැවැත්මට බොහෝ කාලයක් උපකාරී වෙන මේ කල්යාණ මිත්‍ර වැටට සත්පුරුෂ වැටට කළ මහගෝ සත්පුරුෂ ක්‍රියාවක් හැටියට අපි දකිනවා ඉතින් මේ අවස්ථාවේදී අපි මේ පරාක්‍රම කරුණරත්න මහත්මයා සුධර්ම කරුණරත්න මෙතිණිය විජේ වික්‍රම මහත්මයා වසන්ත කුමාර මහත්මයා ඇතුළු වේට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් අද දවසේදී අපි සිද්ධ කළා වූ සියලු කුසල් ද අනුමෝදන් කරනවා ඒ ලිද පරිසරයේ සකස් කළ දුන්නා වූ කුසලයේද මේ පින්වතුන්ට හේතු උපනිශ්‍රය වීමේ අපි කළා වූ කුසලයේද හේතු උපනිශ්‍රය වීමේ නබෝ දිනකින්ම කෙලෙස් ආශ්‍රය ධර්මයන් දුරු කළ අනාශ්‍රය චේතන යුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්නට මේ පින්වතුන්ට මේ කුසලයක් පාරමිතාවම වේවා කියලා මතක් කරනවා